අද මම ඔයාලට කියලා දෙනවා පොල් කේක් එකක් ගොඩක් ලේසියෙන් හදාගන්න විදිය. මේ පොල් කේක් එක හදාගන්න දුඹුරු සීනි, පැණි, හකුරු මේ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. එක බිත්තරයකින් මුළු ගෙදරටම ඇති වෙන්න ගොඩක් රසට පොල් කේක් එකක් හදාගන්න විදිය අද මම කියලා දෙනවා. කොටින්ම මේ කේක් එක හදාගන්න අපිට විස්ක එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණ කේක් එකම මම හදාගන්නේ ගැරුප්පුවකින්. ඔයාලත් ඉතින් බලන්න කොහොමද හදන්නේ කියලා. वीडियो के लिए अन्ना कालीन चैनल के सब्सक्राइब करना तो सब्सक्राइब कर ले बेल आइकन का टोन कराना मूली में पैन का क्रॉप देना तेल एक रे मम सीनी में सहने दोना के कुछ करे गाना वा මේ වෙලාවේදී ඔයාලා ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා තියාගන්න. ඊට පස්සේ හැන්දක් පාවිච්චි කරන්න නැතුව මෙන්න මේ වගේ කරකව කරකව සීන් ටික හොඳින් කැරමල් කරගන්න. ලිපේ ගින්දර වැඩි කරගත්තොත් ඉක්මනටම සීනි එක කළු වෙලා තිත්ත රසයක් එනවා. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් ලිපේ ගින්දර අඩු කරලා සීනි එක කැරමල් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති සීනි එක හොඳට දිය වෙලා ලස්සන පාටකට තියෙනවා. සීනි එක ඕනාට වඩා කැරමල් කරගත්තොත් කේක් එක පාට වුණාට වඩා නැත් තිත්ත රසයක් එනවා. දැන් මට මේ පාට ගන්න ඇති නිසා හොඳින් නටන වතුර මේ සැදී හතරක් විතර එකතු කරගන්නවා. ඕලාට වඩා වතුර එකතු කරගන්න යන්න එපා. ඊළඟට තවත් සීනි මේස හැදි දෙකක් විතර මම මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලා සීනි එකතු කරගන්නකොට ගොඩාක් අඩුවෙන් එකතු කරගන්න. ගොඩාක් ඕනාටත් වඩා පැන් රස එකතු කරගන්න එපා. මොකද මේකට රටෙදි දාන නිසා. ඊළඟට පොල් බෑවක පොල් මම මේකට එකතු කරගන්නවා. පොල් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගෙන ලිප ඔෆ් කරලා මේක හොඳට නිමෙන්න තියන්න. දැන් ඊළඟට බිත්තරයක් මේ විදිහට භාජනයකට කඩලා ගැරුප්පුවකින් හොඳට පෙනෙනකන් කලවම් කරගන්න ඕනේ. හොඳට කලවම් කරගත්තට පස්සේ නිමුණු පොල් පැණියක මේකට එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගත්තට පස්සේ මම රටේඳි ගෙඩි 10ක් විතර මේ විදිහට පොඩියට කපලා එකතු කරගන්නවා. මේ වගේ කපලා එකතු කරගත්තාම හැම තැනටම ගිහිල්ලා හරිම රසට මේක හැපෙනවා. ඊළඟට රටගජු ග්‍රෑම් 20ක් විතර මේ විදිහට හොඳින් පොති ඉවත් කරලා එකතු කරගන්න ඕනේ. ඔයාලා කැමති නම් මේකට කජු එකතු කරගන්නත් පුළුවන්. මම මේක ලේසියෙන් හදාගන්න එකක් නිසා තමයි රටකජු එකතු කරගන්නේ. දැන් මේ මිශ්‍රණයටම ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ලුණු කුඩු තේ හැඳි කාලටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඊළඟට වැන්ලා තේ හැඳි එකක් එකතු කරගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. වැන්ලා එකතු කරගන්න නිසා කේක් එකට හොඳ සුවඳක් එනවා. ඊළඟට මම මේ කලවම් කරගන්න පුළුවන් ඉඩ තියෙන භාජනයකට දාගෙන පාන් පිටි එකතු කරගන්නයි හදන්නේ. පාන් පිටි ග්‍රෑම් 60ක් මේ විදිහට මම එකතු කරගන්නවා. ඊළඟට බේකින් පවුඩර් තේ හැඳි කාලයි බේකින් සෝඩා තේ හැඳි කාලයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට හලලා එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. මේක කලවම් කරගන්නෙත් මම ගෑරුප්පෙන්. ගෑරුප්පෙන් කලවම් කරගන්නකොට හොඳට කලවම් වෙනවා. දැන් කේක් එකේ බැටර් එක හදාගෙන ඉවරයි. ඊළඟට මම මේ වගේ ට්‍රේ එකක් පාවිච්චි කරලා හදාගත්තු මිශ්‍රණය මේ විදිහට දාගන්නවා. මිශ්‍රණය සේරම එකතු කරගෙන ඉවර වෙලා මේ වගේ හැම තැනටම යන විදිහට හදාගෙන මේ වගේ චුට්ටක් හැඳින් හදාගන්නවා. දැන් මේ කේක් එක දාන්න කලින් සෙල්සියස් අංශක 180ට මිනිත්තු 20ක කාලයක් මම අවන් එක ප්‍රීහීට් කරලා ඊට පස්සේ අවන් එක ඇතුළට දාලා මිනිත්තු 25ක කාලයක් මේක බේක් කරගෙන අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේක රයිස් කුකර් එකේ හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකේ හදාගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට මම පොල් කේක් එක හදාගත්තා. ඇත්තටම කිව්වොත් මේක පුදුම රසයි. ඒ වගේම ගොඩක් ලේසියෙන් මම හදාගත්තේ දුඹුරු සීනි, පැණි, හකුරු වගේ මේ දේවල් එකතු කරගන්නේ නැතුව. ඔයාලට පුළුවන් මේ විදිහට හදලා රස බලන්න. ඉතින් මේ වගේ රසවත් රෙසිපි එකකින් තවත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.